චත්තාරෝ ආසීමිසාතිකෝ භික්කවේ චතුන්නේතං මහාභූතානං අධිවචනං පංචවදකා පච්චත්තිකාතිකෝ භික්කවේ පංචන්නේතං උපාදානස්කන්ධානං අධිවචනං චත්තෝ අන්තරචරෝ වදකෝ උක්ඛිත්තාසිකෝ තිභික්ඛවේ නන්දි රාගස්සේතං අධිවචනං සුඤ්ඤෝගාමතිකෝ භික්ඛවේ සන්නේතං අජ්ජත්තිකානං ආයතනානං අධිවචනං චෝරාගාමඝාතකාතිකෝ භික්ඛවේ චන්නේතං බාහිරානං ආයතනානං අභිවචනං ඕරිමං තීරන්තිකෝ භික්ඛවේ සක්ඛායස්සේතං අධිවචනං පාරිමං තීරන්තිකෝ භික්ඛවේ නිබ්බානස්සේතං අධිවචනං කුල්ලම්පිකෝ භික්ඛවේ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්සේ තං අධිවචනං අත්තේහි ච පාදේහි ච වායමමානෝතිකෝ භික්ඛවේ විරියාරම්භස්සේ තං අධිවචනං තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝතිකෝ භික්ඛවේ අරහතෝ ඒතං අධිවචනං ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුංගෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් හෙරාජෝත්තමයන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාරන ලද විශාල සංඝ පිරිසක් අරිහත්ත්වයේ පිහිටුවමින් දෙසු විදර්ශනා භාවනා ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාවකුයි මාතෘකා කරන්න යෙදුණි. දිනහතක් තේලියට අනේක විද පින්කම් වලින් චිත්ත සංතාන පිරිසිදු කර ගනිමින් එන මේ සදාවත් පින්වත් හැම දෙනාට එවැනි විදර්ශනා ප්‍රතිසංයුක්ත භාවනාවට අදාළ ගහම් පදයක් ඇසීමෙන් තවත් අවශ්‍ය ප්‍රයෝජනයක් ගත හැකි වෙන බැවින් මේ මාතෘකාව අප ඉදිරිපත් කරනවා. සර්වඥන් වහන්සේ විසින් දේශන ලද මේ දේශනේ හඳුන්වන්නේ ආසී විසෝපම සූත්‍රය. මේ සංයුක්ත නිකායෙහි සලායතන සංයුත්තේට අයිති වර්ග 19 19 වෙනි ආසී විස වර්ගයේ පළමෙනි සූත්‍රයයි. මේ දේශනේ පවත්වන්න හේතුව භික්ෂූන් වහන්සේලා සති ගණන් මාස ගණන් භාවනා වඩලා සරුවඥන් වහන්සේ සමීපයට එනවා ප්‍රතිඵල නොලබා භාවනා කමඨාන් පිරිසුදු කර ගැනීමට. සමාත එකලාව හැසිරෙන ඒකචාරික භික්ෂුන් වහන්සේලා හිටිය. දිනෙම දිනෙම හැසිරෙන කණ්ඩායම් හිටිය. තුන්නම තුන්නම හතරනම හතරනම පස්නම පස්නම මේ වාගේ කණ්ඩායම් වශයෙන් එකතු වෙලා භාවනා කොට පැමිණි සරුවඥන් වහන්සේගේ පාමුල ධර්ම ශ්‍රවණයේ සූදානම් වූ පිරිසකටයි මේ දේශනේ පැවැත්වුවේ. විශේෂයෙන් මේ දේශනයේ අභ්‍යන්තරයේ සඳහන් වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ තුنين දුක්ඛ ලක්ෂණ ඉදිරිපත් කරන නිසායි මේ දේශනේ පැවැත්වුවේ. හේතුව එම භාවනාන් යෝගී සංඝ පිරිස තම තමාගේ හේතු සම්පත් ඇතුව මේ දුක්ඛ ලක්ෂණේ විපස්සනා කරමින් ඉඳලයි මේ බණ අසන්න පැමිණ සිටියේ. එනිසා ඊට අදාළ වන දේශනයක් සරුවඥන් වහන්සේ විසින් මෙසේ පවත්වන්න යෙදුණ. ඒ බොහෝම ගාම්භීර එසේ නමුත් දත යුතු අර්ථ සම්ප්‍රත්‍යයක් ඇති දේශනාවක්. අපේ ශ්‍රී ලංකාවේ ආර්යවංශ දේශනය වගේම ආසී විසෝපම සූත්‍ර දේශනයත් බොහෝසයෙන් දේශනා කළ තියෙන බව අර්ථකථාවල සඳහන් වෙනවා. අපි අහලා තියෙනවා අර්ථකථාවක ඇති ප්‍රවෘතිය කිෂමහාරාමයෙහි කිෂමහාරාමයෙහි මහා සතිපට්ඨාන සූත්‍රයේ අසා සදාවත් භික්ෂුණීන් වහන්සේ නමක් සෝවාන් වූ අතරත ආසීනිසෝපම සූත්‍රයේ අසල අරහත්ත්වයට පත් වුණා. ඒ කවුද? අපේ සරුවඥන් වහන්සේ ජීවමාන කාලයේදී රජගහනුවර සූකර පෝතිකාවක් වෙහිටි
ඌරු පැටි ඊරි පැටි කියාකෝ ඉඳලා පසුව බොහෝ කුසල් කරගෙන ඇවිල්ලා මේ ලංකාව ඉපද අමාත්‍ය පුත්‍රයෙක් සමඟ විවාහපත්ව සිටේ. මහා අතුල ස්වාමීන් වහන්සේගේ දානය පිරිනමු දවසේදී පෙරවිසු ආත්ම දක්නා නුවණක් ලැබී එතුමියේ ස්වාමියාගෙන් අවසරගෙන මෙහිනිසස්නේ පැවිදිව භාවනා නියෝගිව සිටිය. එතුමිය මහා සතිපට්ඨාන සූත්‍ර දේශනයෙන් සෝවාන් ඵලයටත් මේ ආසිනිසෝපන සූත්‍රයේ ශ්‍රවණය කරලා අරිහත්ත්වයට පත් වූ බව සඳහන් වෙන අතරේ එතුමියගේ පූර්ව චරිතය කියන්න විස්තර විවරණය කළා. තමන්ගේ ආයුෂ කෙලවර පිරිනිවන් වැඩියා කියන එක මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා. මේ වාගේ තව බොහෝ ප්‍රවෘත්තියෙන් අපට අහන්න දකින්න ලැබිලා තියෙනවා. එනිසා අපි මේ භාවනා කර්මස්ථාන රාශියක් ඇතුළත් වෙන ආසිනිසෝපන සූත්‍රයේ සියල්ලෙන් සියල්ල කරගන්න බැරි වුණත් අසා දැනගෙන තිබීම ප්‍රයෝජනවත් බැවින් මේ ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙනවා. අපේ සරුවඥන් වහන්සේගේ දේශනා විලාසයක් තියෙනවා. අත්තජ්ජාසේ දේශනා, පරජ්ජාසේ දේශනා, අට්ඨොප්පච්චේ දේශනා, උච්චාවසේ දේශනා කියලා මෙන්න දේශනා ක්‍රම කීපයක් තියෙනවා. මේ දේශනය අත්තජ්ජාසේ දේශනයක් හැටියට හැඳින්වෙනවා. කියන්නේ සරුවඥන් වහන්සේගේම කැමැත්තෙන් විසුන් වහන්සේලාගේ ආරාධනයක් නොමැතිව සරුවඥන් වහන්සේගේම නුවණින් සැලකලා මේ පිරිසට ගැළපෙන දේශනයක් වශයෙන් මේක පැවැත්තුවා. මේක අත්තජ්ජාසේ දේශනාවක්. මේ දේශනාවේ මුලින්ම සඳහන් වෙනවා උපමා පේලියක්. උපමා පේලියෙන් පළමුවෙන් දැක්වෙන්නේ ආසිනිස සර්පයන් හතර දෙනෙක් ගැන. ඒවා සංසන්දනය කරන වගන්තියයි මා ඉදිරිපත් කරන්නේ දෙනු මාතෘකා පේලිය. චත්තාරෝ ආසිනිසාතිකෝ භික්ඛවේ චතුන්නේතං මහා භූතානං අධිවචන. සතරක් වූ සතර වැදාරුම් සර්පයන් ආසිනිස සර්පයන් කියලා කියන්නේ මහණෙනි, මේ අපේ ශරීරගතව තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ නැති මේ මහා භූත සතරටයි කියලා පළමුවෙනි වගන්තියෙන් පැහැදිලි වුණා. පංච වදකා පච්චත්තිකාතිකෝ භික්ඛවේ පංචන්නේතං උපාදානඛණ්ඩානං අධිවචනං. මේ උපමා පිළි දෙවන්න සඳහන් වෙන්නේ වදකයන් පස් දෙනෙක් ගැන. මේ වදකයන් පස් දෙනා නම් මේ පංච උපාදානස්කන්ධයයි. චට්ඨෝ අන්තරචරෝ වදකෝ උක්කිට්ඨාසිකෝ තිබික්කවේ නන්දිරාගස්සේතං අධිවචනං. ඒ කියන්නේ තුන්වෙනිව දක්වූ උපමාවෙන් සඳහන් වෙන්නේ කඩුව ඔසවාගෙන එන හිතමිතුරු විලාසයෙන් එන වදකයෙක් ගැනයි. එනම් නන්දිරාගයයි. සුඤ්ඤෝ ගාමෝතිකෝ භික්ඛවේ ඡන්නේතං අජ්ජාතිකානං ආයතනානං අධිවචනං. කිස් ගමක් කියලා සඳහන් කරන්නේ චක්කුසෝත ගාන ජීවාකාය මනකේන ආධ්‍යාත්මික ආයතන හයට නමක්. තෝරා ගාමගාතකාතිකෝ භික්ඛවේ පංචය ඡන්නේතං බාහිරානං ආයතනානං අධිවචනං. ගම්පාර්ණ සොරුණමින් හැඳුන්වූයේ රූප සද්ද ගන්ධ රස ස්පස්තාමයේ ධර්ම කියන මේ බාහිර ආයතන හයට නමක්. එවාගේම ඕරිමන් තීරන්තිකෝ භික්ඛවේ සක්කාය සක්කායස්සේතං අධිවචනං. මහා ජලාශයෙන් මෙගොඩ පිළ කිව්වේ මේ ස්කන්ධයටම නැත්නම් මේ සක්කාය ලෝකයටම නමක්. පාරිමන් තීරන්තිකෝ භික්ඛවේ නිබ්බානස්සේතං අධිවචනං. කරතරේ කිව්වේ නිර්වාණයට නමක්. කුල්ලන්තිකෝ භික්ඛවේ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්සේතං අධිවචනං. පහුරක් කියලා කියන්නේ මේ තරණය කරන්න අවශ්‍ය වෙන පහුර නමින් කියවෙන්නේ ආර්ය අෂ්ටායක මාර්ගයේ නමක්. අත්තේච පාදේච වායමමානෝ තිකෝ භික්ඛවේ විරියාරම්භස්සේතං අධිවචනං. අතින් පයින් වෑයම් කරමින් මේ පහුර පිහිට කරගෙන එතර වීම වාගේ තමයි වීර්යාරම්භය. වීර්යාරම්භට නමක්. එවාගේම තින්නෝ පාරගතෝ තලී තිත්තේ බ්‍රාහ්මනෝ තිකෝ භික්ඛවේ අරහතෝ එතං අධිවචනං. මේ මහා උදකාරණවෙන් මහා සාගරින් එතර වී ගිහිල්ලා එතර ක්ෂේම භූමියට පත් වූවා කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් කියන එකයි උපමා සංසන්දනයෙන් දැක්වුවේ. මෙතන උපමා නමින් කරුණු පිළිලියට සඳහන් කරනවා. ඈත කාලේ රජදරුවෝ විශේෂ කාරණා කීපයක් නිමිති කරගෙන සර්පයන් ඇති කරනවා, නාග රාජයන් ඇති කරනවා. ඒ නාග රාජයන්ගේ වර්ග තියෙනවා මෙතන හතරක්. ඒ කියන්නේ කාෂ්ඨමුඛ නාගයා, පුවතිමුඛ නාගයා, අග්නිමුඛ නාගයා, සත්ත්වමුඛ නාගයා කියලා.
කාශ්‍යමක කියන්නේ දස්ත කරපු ගමම්ම මුළු ශරීරේම දරක දක්වාගේ දරදඬු වෙනවා. එවාගෙම පූතිමක නාගයා කියන්නේ ඒ දස්ත කරපු ගමම්ම මුළු ਸਰවාංගයේම ඉදුණු කොස් ගෙඩියක් ජීවිලා යනවා වගේ ජීවෙන්න පටන් ගන්නවා. අග්නිමක සර්පයා නාගයා කියලා කියන්නේ මේ දස්ත කරපු ගමම්ම මුළු ශරීරයේම ගිනි ගන්නාක් මෙන් දැවිලි ඇතේලා මිය යනවා. සත්තමක සර්පයා කියන්නේ ඔහු දස්ත කළ විගත මුළු ශරීරයේම කෑලි 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 කරන තරමට විෂ වේග පවතිනවා. මෙන්න මේ වර්ග හතරේ නාගයන් හතර දිනේ පෝෂණය කරනවා. හැබැයි මේ නාගයන්ගේ ඉන්න ප්‍රභේද කීපයක් ඔහුගේ විෂ වේග වශයෙන් තවත් හතර හතරට විදිය 16ක් වෙනවා. ඒ කියන්නේ දැන් පළමුවෙන් කියපු කාෂ්ඨමුඛ නාගයා ඔහුගේ තියෙනවා කොටස් හතරක්. ඒ කියන්නේ දත්ත විෂ, දිත්ත විෂ, පුත්ත විෂ, වාත විෂ කියලා හතර ආකාරයකින් ඔවුන් බෙදලා යනවා. ඔවුන් අතරින් එක්කෙනෙක් දස්ක කිරීමෙන් විෂ වාදිනවා. එක්කෙනෙක් ඇඟේ ස්පර්ශ වීමෙන් විෂ වාදිනවා. එක්කෙනෙක් ඇහැට ලක් වීමෙන් විෂ වාදිනවා. එක්කෙනෙකුගේ වාතය නැත්නම් ඔහුගේ හුලඟ වැදීමෙන් විෂ වාදිනවා. ඔය සතර ආකාරයකින් කාෂ්ඨමුඛ සර්පයා බෙදෙනවා හතරකට. අනිත් තුන් දෙනා ඔය වගේ හතරට හතරට බෙදෙනවා. එතකොට 16 දෙනෙක් වෙනවා. ඊළඟට තවත් එක බෙදලා යනවා 64කට. ඒ කියන්නේ ඔය කියන 16 දෙනා තවත් හතරට බෙදෙන්නේ ආගත විසෝ නෝගෝර විසෝ. ගෝර විසෝනෝ ආගත විසෝ. ආගත විසෝචේ ගෝර විසෝචේ නීවාගත විසෝ ගෝර විසෝ කියලා හතරකට බෙදෙනවා. ඒ කියන්නේ සමහර සර්පයෙක් දෂ්ට කරපු ගමන් විෂ මුදුන දක්වාම විෂ වේග වේගයෙන් පැතිරෙනවා. නමුත් ඉක්මනින්ම විෂ බස්වන්න පුළුවන්. ඒ ආයක කියනවා ආගත විෂය නැ ගෝර විෂය. දැන් සාමාන්‍යයෙන් හඳුන්වනවා මනුෂ්‍යප්ප කියලා. මනුෂ්‍යප්ප කියන්නේ මාපිලාට නමක්. මාපිලා දෂ්ට කරපු ගමන් විෂ මුදුන දක්වාම විෂ වේගින් යනවා. නමුත් සර්ප මේ මන්ත්‍ර බලයෙන් ඖෂධ බලයෙන් ශනිකව බස්වන්න පුළුවන්. ගෝර විෂෝ නෝ ආගත විෂෝ. සමහර සර්පයන් ඉන්නවා දෂ්ට කරාම එක පාට ඉසක යන්නේ නැහැ. මුළු ශරීරය පැතිරෙන්නේ. ඒක ශරීරය හැංගෙනවා. හැංගිලා අවුරුදු ගණන් අවුරුදු 10ක් 12ක් ගියලා හරි වෙන වෙන රෝග ඇති කරනවා. ඒකට කියනවා ගෝර විෂ කියලා. නමුත් ඒක බස්වන්න ලේසි මේ ලේසි නැහැ. එනිසා ඒකට කියනවා ගෝර විෂෝ නො ආගත විෂෝ. ආගත විෂෝට ගෝර විෂෝ කියන්නේ මහා නාගයන්ගේ විෂ. මහා නාගයන්ගේ විෂ එක පාටම නගිනවා බස්සවන්න ලේසි නෑ. බොහොම කල්ගත වෙනවා. සමාජ ජීවිත නැති කළම දානවා. ඒකට කියනවා ආගත විසෝ ගෝර විසෝ. තාතනි කියනවා නේවාගත විසෝ නෝ ගෝර විසෝ. ඒ කියන්නේ දැන් මේ කැලේ ඉන්නවා මේ පලා පොළොංගු කියලා ජාතියක්. නැත්තම් ගැරඬි කියලා ජාතියක්. ඒ අත්තු දෂ්ට කරනවා. සමාජ දේබාරියෝ දෂ්ට කරනවා. ඒක ඉක්මනින් ශරීරයට මේ විනිවිද යන්නේ නැහැ. එවාගේ බස්වන්නත් බොහොම ලේසි. බලපෑ බරපතල විෂක් නෙමෙයි. නමුත් ඔය කියන 64 දෙනා තවත් බෙදෙනවා ජාති වශයෙන්. ඒ කියන්නේ අණ්ඩජ, ජලාභජ, සංසේදජ, ඕපපාතික කියන හතර හතර ආකාරයකින් තමයි මේ සර්පයන්ගේ උත්පත්ති සිද්ධ වෙන්නේ. එතකොට එතන වෙනවා 256ක්. නැවත ඒක ජලජ, කලජ කියලා ගොඩ හැසිරෙන, දිය හැසිරෙන සර්පයන් වශයෙන් බෙදුනහම 512ක් වෙනවා. නැවත කාමකාරය අකාමකාර කියලා තවත් දෙකට බෙදෙනකොට 1024කට බෙදෙනවා. ඔය තරමට සර්පයන්ගේ ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේද සියල්ල නැවත සම්පෙන්දනය කරා මේ හතරටයි වැටෙන්නේ. ඒ කියන්නේ කාෂ්ඨමුඛ නම් වූ සර්පයා. එවාගෙම භූතිමුඛ සර්පයා, අග්නිමුඛ සර්පයා, එවාගෙම සප්තමුඛ සර්පයා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සංසන්දනය කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ස්කින ධාතු හතරටයි. මේ රජදරෝමී සර්පයන් පෝෂණය කරන්නේ බොහොම ප්‍රේසමෙන් කරුණ කීපයක්. එනම් සමාත රට වට කළා යුද සේනාවක් ආවන ඔවුන්ගේ මැදට දානවා මේ සර්පයන් දෂ්ට කරනු පිණිස. සමාන විට රාජ අපරාධකාරී කහුණාම ඕට වද දීලා මැරුණු පිණිස මේ සර්පයන් බාර දෙනවා පෝෂණය කරන්න. සමහර විට සතුරු උපද්‍රවයකින් ජීවිත හානියක් වෙන්න යනවා නම් අනුන්ගේ ග්‍රහණයට වෙනවට තමම සර්පයන් ලවා දෂ්ට කරවගෙන මේ යනවා. ඒ කියන්නේ කාරණා කීපයක් නිසා තමයි සර්පයන් පෝෂණය කරන්නේ. ඒ අතරෙත් මෙතන සඳහන් වෙන්නේ අර රාජ අපරාධකාරී හා සම්බන්ධවයි.
රාජාපරාධකාරයෙකුට දඬුවම් දෙනු පිණිස ඔහු ග්‍රහණයට කියන්නේ ආරක්ෂක පුරුෂයන්ගේ ග්‍රහණයට වුණාම ඔහුට රජතුමාගේ නියමෙන් මේ සර්පයන් හතර දෙනා බාර දෙනවා. සර්පයන් හතර දෙනා බාර දුන්නාම ඉතින් මේ ඇත්තට කියනවා මේ සර්පයන් හොඳට බලා ගන්නට ඕනේ. හැබැයි ස්වල්පහරි ප්‍රමාදයක් වුණොත් කරදර වෙයි. වෙලාවට නාවන්න ඕන, වෙලාවට නැගිටවන්න ඕන, වෙලාවට කවන්න ඕන, වෙලාවට සටප්පන්න ඕන, ඒවා හොඳට කරන්න කියලා උපදෙස් දෙනවා. හැබැයි මේක දඬුවම් අම්බා ඔහු දන්නේ නැහැ. ඔහු මේක බොහොම ආදරෙන් බාර ගන්නවා. ඒ සර්පයන්ගෙන් එක්කෙනෙක් ඇවිල්ලා දකුණු පාවෙලාගෙන දකුණු උරහිසේ සූසුගඟ පිනේ කරගෙන ඉන්නවා. අනිත් එක්කෙනා වම් පාය වෙලාගෙන කඳ බැඳින් ඇවිල්ලා වම් පැත්තෙන් උරහිසේ පිනේ කරගෙන ඉන්නවා. තව එක්කෙනෙක් ඇවිල්ලා පිට පැත්තෙන් ඇවිදින් දඟර මේ ශරීරේ වෙලාගෙන ඇවිල්ලා පිට කොන්දේ ඉස්මුදුනේ තියලා පිනේ කරගෙන ඉන්නවා. තව එක්කෙනෙක් ඉදිරිපසින් ඇවිල්ලා වෙලාගෙන ගිහිල්ලා බෙල්ලේ ඉඳගෙන පිනේ කරමින් දැන් මේ මිනිස්සයා හිතනවා හරි ලස්සනයිනේ. දැන් මේ නාග වලල්ලක් නාග මාලයක් තමන් බොහොම සතුටින් ඉන්නේ. හැබැයි හැම වෙලාවෙම සාතු කරන්න ඕනේ. එක්කෙනෙකුට එක විදියක්, තව කෙනෙකුට තව විදියක් තමයි සාතු කරන්නේ. ඉතින් මේ මින් අතරත තාමත්ම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙක් සම්මුඛ වේරෝ. ඒ කියන්නේ රාජපුරුෂයන්ගේ ප්‍රමාදයක් දැකලා මේ කල්යාණ මිත්‍රයා මෙතුමාට කියනවා, මේ අපරාධකාරයාට කියනවා, නාගයන් පෝෂණය කරන්නාට කියනවා, මිත්‍රය ඔය නාගයෝ කියලා කියන ජාතිය බොහෝම අවිනිශ්චිතයි, බොහෝම දුෂ්ටයි. කවදාහරි ඔබට මේ පරදක් වෙනවා, ජීවිතහානි වෙනවා. එසා කොහොම හරි ප්‍රමාදයක් දැකලා ඔය නයින්ගේ නිදහස් වෙලා දූපං කියලා කියනවා. මේ වෙලාවේ මේ තැනැත්තයි හිතට ගන්නවා, තේරුම් ගන්නවා. තේරුම් අරගෙන අර ආරක්ෂාවට ඉන්න මුරකරුවන්ගේ ප්‍රමාදය දැකලා අර නාගයන් හෙමින් හෙමින් ගලවාගෙන කෙසේ නමුත් දුවන්න පටන් ගන්නවා. දුවනකොට දැන් ඉතින් මේ නාගයෝ ඔහු පස්සේ දුවගෙන එනවා. අපට උපස්ථාන කරන්න දුවනවා නේද කියලා දුවගෙන එනවා. ඔය අතරේ රජුරවන්ද ආරංචි වෙන මෙන්න සොරා දුවනවා කියලා. ඒ වෙලාවේ නීතා වදකන් පස්දිනේ යවන වහාම දුටු කෙන ඝාතනය කරන්නයි කියලා. මේ වදකෝ බක්කෙනෙකුත් දුවනවා. ඉතින් අර කල්යාණ මිත්‍රයා අහස ඉඳගෙන කියන්න වගේ කියනවා, ඔන්න දැන් නාගයෝ දුවගෙන එනවා පස්සෙන්, ඔන්න වදකෝ පස්දිනේ දුවගෙන එනවා, කොහොම හරි බේරෙන් ඉක්මනින් ඵලයන් කියලා. දැන් තවත් වේගෙ වැඩි කරනවා. ඉතින් රජුරවන් ආරංචින ඒ පස්දිනාට තව අල්ලගන්න බැරි වුණා කියලා. එනිසා යවනවා ඒ පුජ්‍යලයායක බොහෝම හිතවත් ලීලාවෙන් කටයුතු කරපු හිතවත් පුජ්‍යලයේ නමුත් ඔහු ගේ තැන ඝාතනය කරන්න නියම කරනවා. ඉතින් ඒ අත්තත් එන බව අර කල්යාණ මිත්‍රයා කියන දැන් ඔන්න පස්සෙන් එනවා වේගෙන් අන්තරතර වදකයා කියලා. කවක් දුවනකොට ඔන්න හිස් ගමකට වැටෙනවා. මේ ගමේ ගෙවල් හයක් තියෙනවා. මේ තැනැත්තා පිපාසික යමක් බොන්න හරි කන්න හරි බලනු කිසිම ගෙදරක මොනවත් නැහැ. හැම දෙයක්ම හිස්. ඉතින් මේ තැනැත්තා ටිකක් ගෙමන් අරිනවා මෙතන. එතකොට අර කල්යාණ මිත්‍රයා කියනවා ඔතන හිටියොත් දහස්වල්ප වෙලාවකින් විනාශයි. නාගයෝ හතර දිනා පැනගෙන එනවා වේගෙන්. එවාගෙන් වදකෝ පස්දිනා වේගෙන් එනවා. අන්තරතර වදකයා පස්සෙන් එනවා. කඩුව ඔසවාගෙන වහාම ඔතනින් ඉවත් වෙන්න තා ටික වෙලාවකින් හොරු කණ්ඩායමක් වෙතෙන් දෙනවා. දැන් ඉතින් හොරුන්වත් බයෙන් මේ අත තවත් දුවනවා. දුවනකොට හම්බ වෙනවා එතර මෙතර පේන්නේ නැති තරම් විශාල ජලාශයක්. බොහොම ගැඹුරුයි, බොහොම පළලයි. කල්පනා කරන දැන් මෙතන හිටියොත් මේ විදිහේ සර්පයන්ගෙන් හිංසා වෙනවා, වදකයන්ගෙන් හිංසා වෙනවා. අර කඩුව ඔසවාගෙන ඉන්න හිතවත් වදකයාගෙන් විනාශයක් වෙනවා. එවාගෙන් කම්පාරණ හොරුන්ගෙන් විනාශයක් වෙනවා. ඒ නිසා කොහොම හරි මේ ජලාශයෙන් එතෙර වෙන්න ඕනේ කියලා දිරාපු ලී දණු ටිකක් එකතු කරගන්නවා. තනකොළ ආදී පිදුරු ආදී එකතු කරගෙන හදාගන්නවා පහුරක්. ඔබ පපුවට තියාගෙන පණිනවා මේ ජලාශයට. පැනලා පීනනවා දෑතයි දෙපයි වීරියෙන් පීනනවා. පීනලා 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 ජලාශයෙන් කොටසක් ගිහලා ආපසු හැරෙනවා. හැරෙනකොට ආ දැන් මට තව තුන් කොටසක් විතර යන්න තියෙනවා. තවත් භාගයක් විතර ගින් ඇරිලා බලනවා. තවත් යන්න තියෙනවා. තා හතරෙන් තුනක් විතර ගිහලා හැරිලා බලනවා. තවත් යන්න තියෙනවා. ඊළඟට හතරෙනේ කොටසක් පීනලා ගිහලා මේ පසුරේ වතුරේම පාකල් එගොඩට වේනවා. ගිහිල්ලා දැන් ඉතින් සතුරන්ගෙන් මට නිදහස වුණා නේද කියලා අර මහන්සිය ඇනගන්න ගහක් මුල වාඩි වෙලා සාන්තව හුස්ම අරිනවා. ඔය අතරේ තන නාමයෝ අතර දෙන වතුරට පැනගන්න බැරුව සූසූගග එතනම නිය යනවා.
වදකෝ පස් දෙනයි අන්තරතර වදකයයි තුන් දෙනාමත් ගම් පාරම හොරු යොක්කෝම හිතනවා. දැන් ඉතින් අපි ඉවරයි, වැඩක් නෑ, රජිරුවන් ළඟට ගිහිල්ලා වැඩක් නෑ, අපිට ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා ඔක්කොම එතනම ගෙලිලා මැරෙනවා. ඉතින් මේ වෙලාවේ සරුවඥන් වහන්සේ ඔය කියන උපමා පේලියක් දක්වලා ඒක සංසන්දනය කරනවා. මහණෙනි, මේ සතර මහා නාමයන් කියලා හඳුන්වුවේ මේ අපේ ශරීරයේ වෙලාගෙන තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන හතරයි. මේ හතරේ ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ශරීරයේ පඨවි ධාතුව තිබුණ වෙලාවේදී මුළු ශරීරයම දර නඩු වෙලා යනවා, අර කාෂ්ඨමුඛ සර්පයා දෂ්ට කළා වගේ. එවාගේ ආපෝ ධාතුව කිපීමෙන් මේ ශරීරය දියවෙලා දියවෙලා කුෂ්ඨ රෝග හැදෙනවා, දියවෙලා දියවෙලා වැගිරිලා විනාශ වෙනවා. හරියට පූර්තිමක නාගයා දෂ්ට කළා වගේ. තේජෝ ධාතුව කිපීමෙන් මේ ශරීරයේ නානාවද ගිනි අංකාරකම් ඇති වෙලා මේ ශරීරයේ ගින්නෙන් වෙනසෙනවා වගේ විනාශයටපත් වෙනවා. එවාගේම වායෝ ධාතුව කිපීමෙන් මේ ශරීරය අර ශස්ත්‍රමක සර්පේ දෂ්ට කළා වගේ කෑලි 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 කැඩි 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 බිනි බිනි විනාශ වෙනවා. එතකොට මේ හතර දෙනාගේ තා ප්‍රභේද තියෙනවා. එයින් පඨවි ධාතුවේ කොටස් 20ක්, ආපෝ ධාතුවේ කොටස් 12ක්, තේජෝ ධාතුවේ කොටස් 4ක්, වායෝ ධාතුවේ කොටස් 6ක් කියලා කොටස් 42කට මේක බෙදෙනවා. තවත් තවත් මේක බෙදෙනවා කොටස්. එසේ බෙදීමෙන් මේ සතර මහා භූත නැත්නම් සතර මහා භූතයන් විවිධාකාරයෙන් මේ පංචස්කන්ධ නැමැති සාත්භාවයේ ශරීර කෝඩුවක් බවට පත් වෙලා අප්‍රමාණ වද හිංසාගෙන දෙනවා. ඒකයි සරුවක්යන් වහන්සේ දේශනා කළේ මෙතන මේ පුද්ගලයා නමින් ආත්මාවේ හඳුන්වන්නේ රාජාපරාධකාරය හැටියටයි. රාජාපරාධකාරය නමින් හැඳින්වෙන්නේ මේ සංසාරයේ සැරිසරන සත්වයයි. එවාගේම රජතුමා නමින් හඳුන්වන්නේ කර්මයයි. ඒ පුද්ගලයන් විසින් කරගන්නාද කර්මය තමයි රජතුමා නමින් අණ දෙන්නේ. එවාගේම මේ සතර මහා ධාතු නමින් හඳුන්වුවේ මේ නැත්තම් මේ මහා නාගයන් නමින් හඳුන්වුවේ මහා භූත හතර. එවාගේම ඊළඟට අර පස්යෙන් එළවගෙන යන්න දුන්නේ වදකයන් පස් දෙනා වගේ තමයි පංච උපාදානස්කන්ධය. ඊළඟට පස්යෙන් දුවගෙන එන කඩු ඔසවාගෙන එන හිතවත් වදකයා වගේ තමයි නන්දි රාගය. එවාගේම ආධ්‍යාත්මික ආයතන 6 කිස් ගමක් හැටියට සඳහන් වෙනවා. බාහිර ආයතන 6 ගම්පහරම හොරු හැටියට හැඳින්වෙනවා. එවාගේ මේ ලෝක ධාතුව මහා ජලාසයෙන් නිගොඩ తీරේ කියලා හඳුන්වනවා. ජලාසයෙන් නිගොඩ නිර්වාණය නමින් හැඳින්වෙනවා. එයින් එතර වෙන්න අදාගන්න පහුර නමින් හැඳුන්වුවේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ආය අතින් පයින් වෑයම් කළ එකද වීම තමයි වීරිය වැඩි වීම, වීරිය ආරම්භය. ඊළඟට එතර වෙලා හිරේ කස්ථානයක සංසුන් බවට පත් වූයේ අරිහත්යයි රහතන් වහන්සේ කියන මේ උපමා සංසන්දනයෙන් පැහැදිලි කරනවා. අපි සලකා බලමු මේ සතර මහා ධාතු කියන්නේ මොනවද. මේ සතර මහා භූත රූප කියලා මේ හතරක් කියනවා. කතමංච වික්කවේ රූපං, චත්ත කතමං රූපං, චත්තාරෝච මහා භූත, චතුන්නංච මහා භූතානං උපාදා රූපාන්ති ඉදං උච්චති රූපං. මෙන්න මේ තමයි සතර මහා ධාතු හැඳින්වීමේ ඉතා කෙටි සූත්‍ර පාඨය. ඒ කියන්නේ සතර මහා භූත රූප රූප නමින් හැඳින්වෙනවා. ඒවට සහාය දෙන්නේ, සම්බන්ධ වෙන්නේ ඒවයි අනුකාරක රූප ඇටියෙත උපාදා රූප 24ක් හඳුන්වනවා. එතකොට එහා 24ෙන් ප්‍රධාන වෙන්නේ මේ සතර මහා භූත රූප. මේවට මහා භූත, මහා භූත කියලා කියන්නේ මක්නිසාද? මේවයි කියනවා මහන්ත පාතු භාවාර්ථ. ඒ කියන්නේ විශාල වස්තු වාසියෙන් මේවා පහළ වෙනවා. මේ මහා පොළව, පඨවි ධාතුවෙන් සකස් වූ මහා පොළව, මහත් වස්තුවක්. එවාගෙම මහා මේරු පර්වතය, මහා සාගරය. එවාගෙම තවත් එකකින් ඒ වගේ විශාල වස්තු. මහා සාගරේන යදුන් සිය ගණන් දිගපාල ඇති මත්සියයන්, දෙවියන්, එවාගෙම අසුරයන්, මේ අතෝ විශාල වශයෙන් පහළ වෙනවා. මේ විශාල වස්තු වශයෙන් පහළ කෙරෙවේ කවුද? මේ මහා භූත හතරයි. එනිසා මේවට මහා භූත කියනවා. තවත් කියනවා මහා භූත සාමාන්‍යතෝ මහා භූත. ඒ කියන්නේ විද්‍යාකාරයෝ ඉන්නවා. ඒගොල්ලෝ වතුර බින්දු අරගෙන මැණික් බවට ප්‍රමනවලා පෙන්නනවා. සමහර සුවර්ණ නොවන දෙයක් රත්තරන් කළ මේ ගල් කැට වැනි දේවල් පෙන්නනවා.
ඒ වාගේ මේ සතර මහා භූත රූප කිසිම හරයක් නැති දේවල් බොහොම ලස්සන දේවල් නැතිට මම අපානෝ. එනිසා එකත් මහා භූත ඒ මායාකාරයට මහා භූත කියනවා. එවැනි බැවින් මේවා අතරට කියන මහා භූත. තවත් තේරුමක් තියෙනවා. යක්ක යක්ෂණී මහා භූත කියලා කොටසක් තියෙනවනේ අපට ඇහැට පේන්නේ නැති. මේ යක්ෂ යක්ෂණී මහා භූතයෝ බොහොම දකින්න බැරි තරම් බොහොම අප්‍රසන්න රූප ඇති අය. බොහොම බීභත්‍ය රූප ඇති අය. නමුත් ඒ ඇත්තෝ මේ කාන්තාර මාර්ගවානේ තැන්වලදී බොහොම ලස්සන වෙස්වලාගෙන එනවා. දිව්‍යාංගනාවන් වගේ වෙස්වලාගෙන ඇවිල්ලා මිනිසුන් මුලා කරගෙන ගොදුරු කරගන්නවා. එහෙම දේවල් කියනවා පින්නතුන් ආලය ඇති තේලපත්ත ජාතක විස්තරයෙම. තේලපත්ත ජාතකයේ කෙටියෙන් කියනවා නම් අපේ මහා බෝසතාණන් වහන්සේ රජ කුමරෙක් හිටියා. ඒ කුමාරයාට වැඩිම කුමාරවරු කොමි 6 දෙනෙක් මේ 7 දෙනිය. ඒ කාලේ පසේ බුදුරයන් වහන්සේලා හිටියා. හැමදාම මේ රජගෙදරට ආරාධනා කළා පසේ බුදුරු දානෙට වඩිනවා. මේ 7 වෙනි රාජකුමාරයා තමයි වැඩිම උපස්ථානෙට ඉන්නේ. ඒක නිසා එක දවසක් කවුරුත් නැති වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේට වැඳලා ඇවා ස්වාමීනි මට රාජ්‍ය ලැබෙයිද කියලා. ඒවා දරුව ඔබට මේ රටේ රාජ්‍ය ලැබෙන්නේ. හැබැයි ගන්ධාර දේශයට යන්න පුළුවන් නම් ඔබට 7 දවසකින් රාජ්‍ය ලැබෙනවා. හැබැයි යන ගමන බොහොම භයංකරයි. ඒ මොකද? ඒ පාරේ කාන්තාර මාර්ගේ තියෙන මිනිස්සු වාසයක් නැහැ. ඒ තැන්වල අමනුෂ්‍යයෝ මවා ගන්නවා බොහොම ලස්සන සල්පිල්. ඒ තැන්වලට ඒ තමන් කැඳවලා ඔවුන් ගොදුරු කරගන්නවා. බොහොම ලස්සනට මවා ගන්නවා. ඒවට කියන ගාන්ධාරව නගර කියලා. ඒ කියන්නේ ඇහැ පිනවන දේවල්, කන පිනවන දේවල්, නාසිකාව, දිව, කය මේ පිනවන දේවල් මවා ගන්න. හැබැයි ඔබට ආරක්ෂාව කරගන්න පුළුවන් ඔබ ඉස මුඳුනේ කට දක්වා මූණයට දක්වා පිරුණ තෙල් පාත්‍රයක් අරගෙන වාරාණසී නගරේ ඉඳලා ගංගාර රටට යන්න තරම් ඔබට සිහියෙන් යන්න පුළුවන් නම් බින්දුවක්වත් හැලෙන්නේ නැතුව මේ තෙල් පාත්‍රය එසේ තියාගෙන යන්න පුළුවන් නම් ඒ තරමට සංවර වුණොත් ඔබට යන්න පුළුවන්. ඒ සඳහා මම ආරක්ෂක දෙයක් දෙන්නම් කියලා පිරිත් නූලක් අතර දුන්නා. තවත් පිරිත් නූල් 5ක් ලෑස්ති කරලා දුන්නා මේක යන යන තැන වටේට ඇදගෙන වාඩි වෙන්න කියලා. ඉතින් මම ඔපයන්නේ වැඳලා යන්න පිටත් වුණා. යනකොට තව කුමාරවරු 5 දෙනෙක් එකතු වුණා. එයාත් අනේ කිව්වා ඔබලා යන්න එපා. ඔබලට බොහොම දුෂ්කර දේවල් මුහුණ පාන්න වෙනවා. අනතුරු සහිතයි. නෑ නෑ අපේ කැමැත්තෙන් අපි එනවා. තමුන්නාට උපකාර පිණිස අපි එන්නම් කිව්වා. දැන් ඉතින් 6 දෙනා යනවා. යන අවස්ථාවේදී මෙන්න මිනිස්සුපති එක්මෝල යනකොට විශාල ලස්සන නගරවල් තියෙනවා. හරි ලස්සන දේවල් තියෙනවා. එක්කෙනෙක් කිව්වා මගේ පයරි දෙනවා මම පහු වෙලා එන්න. මේ කුමාරයා කිව්වා ඔබ බොරු කරන්න එපා එනවා නම් එන්නේ නැත්නම් කරදරේ වැටි. ගියා ගියා මයි ආය නම් එන්න ලැබුණා එතන නැත්තා. තවත් එක දොරක් යනකොට කන පිනවන බොහොම ලස්සන දේවල් සංගීත ගීතිකා කියන තැන. එතන එක්කෙනෙක් කොටු වුණා. තාකණේ කෙනෙකුට බොහොම ලස්සන ප්‍රසන්න සුවඳ විහිදුවන ආයතන තිබුණා. එතෙන් ගිය එක්කෙනෙක් කොටු වුණා. තාකණේ බොහොම රසමියරු භෝජන තියෙන අවන්හල් පවා පෑවා. එතෙන් කොටු වුණා. තා ඉදිරියට යනකොට කය පිනවන දේවල් තියෙන තැනක්. එතෙන්වත් එක්කෙනෙක් කොටුන. දැන් මේ 5 දෙනාම ඉවරයි. මේ බෝසත් කුමාරයන් වහන්සේ තවල් කාලයේ ගමන් කළ රාත්‍රී නවතිනකොට ආයුධ සන්නද්ධව වටේට පිරිත් නූල් ඇඳගෙන වාඩි වෙලා ඉන්නවා නිදාගන්නේ නැහැ. ඔය අතරේ මේ ඔක්කොම කරන්නේ එක යක්ෂණියක්. මේ යක්ෂණිය මේ කුමාරයා පස්සෙන් යනවා. දැන් බොහොම ලස්සන කාන්තාවක් හැටියට කතා කරනවා. කුමාරයා කතා කරන්නේ නැහැ. ආයුධ සන්නද්ධව යන්නේ කඩුව දුන්න ආදී හැම දෙයක්ම නිතරම සූදානම්. ඒ නිසා අත තියන්නත් බෑ මේ යක්ෂණියට. ඔය විදිහට මඟින් මඟට යන අවස්ථාවේදී 7 දවසකින් ගියා 6 දවසකින් ගියා 7 වෙනි දවසට එළිවෙන්න තමයි ගන්ධාරයට යන්නේ. හයෙන්දා රාත්‍රියේ ගන්ධාර නගරයේ පිටස්තරේ තියෙන අම්බලමක් මේකට ඇතුල් වෙනකොටම පිරිත් නූල් ඇදගෙන ගියා. ඇදගෙන ගියන් පස්සේ මොකද වුනේ? ඒ යක්ෂණියට ඇතුළට යන්න බෑ වාඩි වුණා පඩිය. ඔය හැන්දෑ වෙලා රජතුමා රටේ පිරිසත් එක්ක උයනට ගිහිල්ලා එනකොට ලස්සනම ලස්සන කාන්තාවක් මේ ඇඳිරි වැටිගෙන ඉන්න වෙලාවේ අම්බලම කෙළවරේ ඉන්නවා දැක්කා. රජතුමා බලවත් මේ ලෝභයෙන් රාගයෙන් හැමතෙකුට කීවා ගිහින් බලන්න අර කවුද ඉන්නේ ස්වාමී කැති කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. ඉතින් ගිහින් ආනකොට කිව්වා ඔව් මගේ ස්වාමියා ඇතුලේ ඉන්නවා මට එන්න දෙන්නේ නැහැ මට තරහා මං එක තරහ වෙලා. ඉතින් ඇතුළට ගිහින් මේ ඇමතියා මේ තමන්ගේ බිරිඳද? අනේ නෑ ඔය යක්ෂණියක්.
මායකාව මගේ මිත්‍රයන් පස් දෙනාම කෑවේ ඔය ඇත්තෝ තමයි. ඔය මාත් අල්ලගන්න ඉන්නේ මල් ළඟට එන්න පුළුවන් කමක් නැහැ. ආයමත් එහා මේ යක්ෂණියකින් ඔබ මේ යක්ෂණිය කෙනෙක්ද? අනේ නෑ ස්වාමීනි. ඔය ස්වාමීවරු තරහ වුණාම තමන්ගේ බිරිඳට ඔහොම කියන යක්ෂණී පෙරේති කියලා කියනවා. ඒ තමයි මගේ ස්වාමියා කිව්වා. නමුත් සජ්ජිරුවන් ළඟට ගිහින් ඇමතියා කිව්වා මෙන්න මේමයි කතාව. පස්සේ කිව්වා නම් මේ ස්වාමියා අත්හැරලා දාන්නම් එක්කරනින්දයි කියලා. ඇතා පිරිනංග ගණ ගියා රජවාසල. ගිහිල්ලා යනවතරේ මේ යක්ෂණී කියනවා දේවයන් වහන්සේ මං ආගන්තුක කෙනෙක්නේ. එනිසා මට රටේ ඓශ්වර්යය දෙන්න. බෑ රටේ ඓශ්වර්යය දෙන්න බෑ. එන්නමට මාළගාමි ඓශ්වර්යය හරි දෙන නැත්නම් මං අඳුරන්නේ නැති නැත්නම් මාව කොම් කරයි කියලා. සායක පුළුවනි කීවා. දැන් ඉතින් මාළගාවට ඇතුල් වුණා. දැන් රාත්‍රියේ භෝජනයෙන් පස්සේ නින්දට ගියා. මෙතුමියගේ හාස්‍යමින් රජුලෝ දැඩි නින්දකටපත් වුණා. අන්තිමේදී මෙතුමිය අහසෙන් ගිහිල්ලා තමන්ගේ පිරිවර දහස් ලාණක් යක්ෂයන් එක්ක ඇවිල්ලා මාළගාවේ කොම කෑවා. ඇටසැකිලි විතරක් ඉතුරු වුණා. පහෝදා උදේ නගර වැසියෝ ඇවිල්ලා දොරාරින් නැති නිසා දවල් වෙනකන් ඉඳලා දොරවල් කල්ල බැලුවා. ඇටසැකිලි ඔක්කොම රජුරෝයි බිසෝවරුයි සේවක සේවිකා ඔක්කොම ඉවරයි. පස්සේ සෝයල බාන කොට මේ අම්බලමින් හිටියේ අර කුමාරයා ගැන අහන්න ලැබුණා. ගිහින් සෝයල බාන කොට සියල්ල විස්තර දැනගෙන කුමාරයා ටොටුල් පාන්දල රාජ්‍යයට පත් කළා. මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා සරුවක්යන් වහන්සේගේ පූර්ව චරිතය හැටියට තේලපත් ජාතකයේ. අන්නේ වාගේ අමනුෂ්‍යයන් පුජ්‍යලයන් රවට්ටනවා. ඒ වාගේ මේ සතර මහා භූත ධර්ම මේවා පුජ්‍යලයන් රවට්ටනවා. මේ ශරීරයේ තියෙනවා පඨවි ධාතු කර්කශ ලක්ෂණයයි, ආපෝ ධාතු වැගිරණ ලක්ෂණයයි, තේජෝ ධාතු උන්නත් ලක්ෂණයයි, වායෝ ධාතු විස්තම්බන ලක්ෂණයයි. මේ තමන්ගේ ලක්ෂණ වහගෙන බොහෝම ලස්සන රූපම වාපානවා, ලස්සන කුමරු කුමරියන් මවාපානවා, ලස්සන ස්ත්‍රී පුරුෂයන් මවාපානවා. ඉතින් සත්‍ය අවබෝධ නොකරගත්තා වූ ඇත්ත ඇලෙනවා, බැඳෙනවා, මුලා වෙනවා, වෙලෙනවා, පැටලෙනවා, අන්තිමේ සංසාර දික් කර ගන්නවා. මෙන්න මේක නිසා අර යක්ෂණීන් විසින් ග්‍රහණය කරන්න වාගේ මේ සත්‍යයක් ග්‍රහණය කර ගන්නට මේ සතර මහා භූත මේ සමත් වෙන බැවින් මෙයාට මහා භූත සමානයි කියලා හඳුන්වනවා. ඉතින් ඔය වාගේ මහන් තත්තා භූතත්තාටි මහා භූත තවත් තේරුමක් තියෙනවා. මේවා යෙහි ස්වභාවයේ බොහෝම ගැඹුරුයි. එතන මහත් කියන ගැඹුරුයි. මේ පඨවි ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි, ආපෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි, තේජෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි, වායෝ ධාතුවේ ලක්ෂණය ගැඹුරුයි. එනිසා මේ ගැඹුරු වූ ධර්මයන් අවබෝධ කරගන්න බොහොම අපහසුයි, තේරුම් ගන්න බොහොම අපහසුයි. එනිසා ඒ ලක්ෂණයන් අවබෝධ කරගන්න දුෂ්කර බැවින් එයින්ද මහා භූත කියලා හඳුන්වනවා. මේ ආදී තේරුම් ගන්නව මහා භූත හැඳින්වෙනවා. ඊළඟට අප සැලක බලන්නට ඕනේ එදා සරුවක්යන් වහන්සේ හඳුන්වනවා අර කල්යාණ මිත්‍රයෙක් ඉඳගෙන මේ නාගයන්ගෙන් මිදෙන්න කියලා උපදෙස් දුන්නේ කවුද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ පුජ්‍යලයාට කියනවා ඔය නිදහස් වෙන්න නම් ඔය සම්බන්ධ නුවණ පාවිච්චි කරන්න. කොහොමද මේ සතර මහා භූතයන් නැමැති මේ ශරීරේ වෙලාගෙන තියෙන මේ සතර මහා භූතයන්ගෙන් නිදහස් වෙන්න නම් ඒක විපස්සනාවට හරවන්න. ඒ කියන්නේ මේ සතර මහා භූතයන් කොටස් 42කට බෙදෙනවා. ඒවා එකක් එකක් ගානේ අර සසංඛාර සංකේප කියලා සම්පින්දනය කරන 20යි 12යි 4යි 6යි කියලා මෙන් කරලා විස්තර කරන්න. එනත්තම් සසංඛාර විපාක්‍ය කියලා. ඒ 20 එකක් එකක් ගානේ 20 වාරයක් මෙනී කරන්න. එවාගෙම ආපෝ ධාතු කොටස් 12 එකක් එකක් ගානේ එහි තියෙන අර්ධ හතර මෙනී කරන්න. එවාගෙම තේජෝ ධාතු කොටස් 4 වෙන වෙනම, වායෝ ධාතු කොටස් 6 වෙන වෙනම අරගෙන එහි තියෙන මේ පඨවියාගේ ලක්ෂණ මෙනී කරන්න. තවත් දුරට බලනකොට සලක්කන සංකේත අර පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා. ඒ වාගේ තද්ද ලක්ෂණය මෙනෙහි කරන්න. එවාගෙම ආපෝ ධාතු කොටස් 12ක් තියෙනවා. සම්පින්දණය කළා 12ම එහි පග්ගරණ ලක්ෂණය මෙනෙහි කරන්න. වායෝ ධාතු කොටස් 4 සම්පින්දණය කළා. එහි තේජඥ නැත්තම් උන්නත ලක්ෂණය මෙනෙහි කරන්න. වායෝ ධාතු කොටස් 6 සම්පින්දනය කරලා ඒ තියෙන විත්තමන ලක්ෂණය මෙනෙහි කරන්න කියලා ඒ කොටස් සම්පින්දනය කරන්න උපදෙස් දුන්නා. තවත් දුරට යතේ නැත්තම් සලක්වන විභක්ති කියලා ඒ 42ේම එකක් එකක් ගානේ පඨවි කේසා කියන කොටසේ තියෙන තද්ද ලක්ෂණයේ පඨවි ධාතුයි,
ආබන්දන ලක්ෂණේ ආපෝ ධාතුයයි, විත්තමන ලක්ෂණේ වායෝ ධාතුයයි, උන්නත් ලක්ෂණේ තේජෝ ධාතුයයි. මේ විදිහට එකක් එකක් ගානේ මෙනි කරන්නේ. ඔය විදිහට සරුවඥන් වහන්සේ උපදෙස් දුන්නා අර නාගයන් හතර දෙනාගෙන් නිදහස් වෙන පිළිවෙල කියලා දෙන කල්යාණ මිත්‍රයා වගේ. මේ මෙනි සතර මහා භූත රූපයන් භාවනාට ගැනීමේදී පළමු කොට උපචාර සමාධිය කියන සමාධි ලක්ෂණය ඇති වෙනවා. ඒක පස්සේ මේ විපස්සනාට හැරෙවහම එක එක රූපයක් එක එක මහා භූතයක් ගානේ ත්‍රිලක්ෂණයට හරවමින් ගිහිල්ලා විපස්සනා ඥාන මුදුන් පමුණුවාගෙන කෙලෙස් නැසා සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා. මේකට කියන ධාතු මනසිකාරය කියලා. ඊළඟට වදකෝ පස්දෙනා නමින් හැඳින්වුවේ රූප උපාදානස්කන්ධය කියන අටවිසි රූපය, වේදනා උපාදානස්කන්ධය කියන ලෞකික වේදනා දා මේ 81, සංඥා උපාදානස්කන්ධය කියන ලෞකික සංඥා 81, විඥාන උපාදානස්කන්ධය කියන ලෞකික වාසයෙන් ලැබෙන චිත්ත 81. මේවා ඔක්කොම සංස්කාර උපාදානස්කන්ධ කියලා හඳුන්වන්නේ දෙපනස් ඡායසික අතුරෙන් වේදනා සංඥා දෙක හැර ඉතිරි 50. මේවා එකක් එකක් ගානේ විස්තර විවරණ කරමින් විපස්සනා කරන්න උපදෙස් දුන්නා. ඒකට කියන ස්කන්ධ විදර්ශනාව කියලා. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේද මේ ස්කන්ධ විපස්සනාව කෙටියෙන් දක්වලා තියෙනවා. ඒ ස්කන්ධ විපස්සනාව කරමින් තමන් එයින් අර විදිහට උපචාර සමාධි උපදවලා ඒක විපස්සනාට හරවලා විපස්සනා ඥාන දියුණු කරගෙන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. ඒකට කියනවා ස්කන්ධ විදර්ශනාව කියලා. චත්තෝ අන්තරතරෝ අධිකෝ උක්කිට්ඨාසිකෝ කියලා කියන්නේ නන්දි රාගේ. දැන් මේකෙන් ස්කන්ධ පංචකය විපස්සනා කරගෙන යනකොට උපකින්න ගෙනාව ආශාවක් තියෙන උපන් භවයට. උපන් භවයට ආශා කරන්නේ භව නිකාන්තික ලෝභය. ඒක මේ දුටු දුටු අරමුණෙහි ඇසුණු ඇසුණු අරමුණෙහි ඇල්ලෙන ප්‍රසන්න භාවයෙන් ඇල්ලෙන ප්‍රීතිමත් තෘෂ්ණාව. ඒක තමයි නන්දි රාගේ කියන්නේ. මේ හිත බොහොම කැමති මේක දේ දැකමින් අහමින් ප්‍රීතිමත් වෙමින් ඉන්න. ඒ ප්‍රීතිමත් කියන්නේ ලෝභ සාගත සිතින්. ඒකට නන්දි රාගය කියනවා. ඒ නන්දි රාගය ලෝභ සාගත සිත් අතේ තියෙන නන්දි රාගය සම්පූර්ණයෙන් විපස්සනාට හරවන්න. එයින්ද නන්දි රාගය විපස්සනා කරමින් විපස්සනා ඥාන සියල්ල සමුර්ධ කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නවා. ඊළඟට සඳහන් වෙන්නේ ශූන්‍ය ගාමතාව නමින් හැඳුන්වූයේ ආධ්‍යාත්මික ආයතන 6. ඒ කියන්නේ චක්කු, සෝත, ධාන, ජීවා, කාය, මන කියන මේ ආධ්‍යාත්මික ආයතන 6. මේවට ආයතන කියන්නේ තේරුම් පහක් නිසා. ඒ කියන්නේ ආයතන කියන වචනේ ඇදලා තියෙන තේරුම් පහකට වාසාස්ත්‍රේ, වාසාර්ථය. ඒ කියන්නේ යන්තනක් වාසය නම් එතනත් ආයතන කියනවා. දැන් අපේ බුද්ධ වචනේ කියනවා වාසුදේව ආයතන, බලදේව ආයතන ආදී වශයෙන් ආයතන කියනවා ඒ දෙවියන්ගේ වාසස්ථාන. දැන් අපි කියනවා ශාන්ති නිකේත ආයතන කියලා. ඒ කියන්නේ බුද්ධ මන්දිරේ. ඔය වාගේ ආයතන කියනවා වාසස්ථානේ. ඒ වගේම මේ ආධ්‍යාත්මික ආයතන 6 චිත්ත චෛසිකයන් වාසය කරන බැවින් ආයතන වෙනවා. ඒ වගේම ආකරාර්ථය. ආකර කියන්නේ දැන් මේ පොළවෙන් ගන්නවා මණික් ආකර. එවාගෙන රත්තරන් ආකර, රිදී ආකර. ඒවා පොළේ තියෙනවා. ඒ වාගේ අපේ මේ චක්කසෝත ගාන ජීවා කාය කියන මන කියන මේ ආයතන 6 උපදිනවා. කවද උපදින්නේ? මේ කියන්නේ චිත්ත චෛසික ධර්ම. චිත්ත චෛසික ධර්ම උපදිනවා. ඒවා කුසල අකුසල වශයෙන් පහළ වෙනවා. එනිසා ඒ චිත්ත චෛසික ධර්මයන්ගේ උත්පත්ති ස්ථාන බැවින් ආකර අර්ථයෙන් මෙතන කියනවා ආයතන කියලා. තව කියනවා පහළ වෙන තැන් පහළ වෙන ආයතනෙන්ද ආයතන කියනවා. අස්ස ආයතන, එවාගෙම හත්ති ආයතන, ගව ආයතන, ඔය වගේ ආයතන පද තියෙනවා. ඒ සත්‍යයන් උපදින ඵලක්. අර සඳහන් වෙනවා හිමාල වනාන්තරයේ තියෙනවානේ අනෝතත්ත විල. ඒකේ හතර දිශාවෙ තියෙනවා මේක සතුන් උපදින තැන්. ඇතුන් උපදින පැත්තක් තියෙනවා, අස්යන් උපදින පැත්තක් තියෙනවා. එවාගෙම වෘෂභයන් උපදින පැත්තක් වෙන, සිංහයන් උපදින පැත්තක් තියෙනවා. ඒ වාගේ ඒ සත්‍යයන් උපදින තැන් වලට කියනවා ආයතන කියලා. එසේම මේ චක්කවාදී ආයතන 6 චිත්තචෛසික ධර්මයන් උපදින ස්ථාන බැරින්ද ආයතන කියලා කියනවා. අනික් කාණේ තමයි සමෝසරණ. සමෝසරණ කියන්නේ එක්කාසු වෙනවා. එක්කාසු වෙන තැන් වලටත් ආයතන කියනවා. ඒතකොට එක්කාසු වෙන අර්ථයෙන්ද මේ චක්සුරාදී ආයතන 6
චිත්ත ඡායසික ධර්මයන් ඒ අරමුණුත් එක්ක එකතු වෙනවා. ඒ නිසා එකතු වෙන අර්ථයෙන්ද ආයතන කියනවා. තවත් තේරුමක් තියෙනවා ඒ චිත්ත ඡායසික ධර්මයන් පහළ වෙන්නේ ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රත්‍ය වෙන බැවින් ඒවට ආයතන කියනවා. ඒකට කියනවා ප්‍රත්‍යාර්ථය කියලා. කාරණාර්ථය. මෙන්න මේ තේරුම් වලින් මේ ආයතන හය හඳුන්වනවා. මේ ආයතන හය විපස්සනාට ගන්නවා. කොහොමද මේ ආයතන හය විපස්සනාට ගන්නෙ? බාහිර ආයතන හයත් එක්ක සම්බන්ධ කරගෙන. ඒ කියන්නේ ඇහැට රූපය, කනට ශබ්දය, නාසිකාට ගඳ සුවඳ, දිවට රස නීරස, කයට සැප දුක් ස්පර්ශ, මනසට ධර්ම අරමුණු. මේවා ඒ ඇසයි ඒ අරමුණයි නැත්නම් මේ ආයතනයි අරමුණයි එකතු වීමෙන් ස්පර්ශය ඇති වෙනවා, මනසිකාරය ඇති වෙනවා. ඊට පස්සේ කුසල කුසල් පේලි පේලි පහළ වෙනවා. එතකොට මේවා එකක් එකක් ගානේ විපස්සනාට හරවනවා. මේ චක්ෂුව කියන්නේ මොනවද? සත්‍යයක් නෙමෙයි, පුජ්‍යලියක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි. දැකීමේ කැමැත්ත නිදහන් කොට ඇති කර්මයේ මුල් කොට හටගත්ත මහා භූතයන්ගේ ස්වභාව ලක්ෂණයක් තමයි චක්කු කියලා කියන්නේ. ඒකේ තියෙනවා රූප වශයෙන් කලාප හයක්. කාය දසක, භාව දසක, චක්කු දසක කියලා දසක මිති 10 මිති තුනයි. චිත්තජ සුද්ධාස්තක, උතුජ සුද්ධාස්තක, ආහාරජ සුද්ධාස්තක කියලා 8 මිති තුනයි. සියල්ල කලාප වශයෙන් 6යි, රූප වශයෙන් 54යි. ඒවා එකක් එකක් ගානේ සිඳෙන විඳෙන හැටි බලාගෙන විපස්සනාවට ලං වෙනවා. එවාගෙම රූප ධර්මයේ ඒ වාගෙම කියනවා. එවාගෙම චක්ඛෝ සෝතේ ඝාන ජීවා කාය මන. මේ හැමතැනකම මේ මන කියන්නේ ඇත්තට රූපයක් නෙමෙයි. එතන තියෙන්නේ චිත්ත පරම්පරාව. ඒ ඔක්කොම හරවනවා. එයින් ධම්ම නමින් හැඳින්වෙනවා ඇතන ඡායසික ධර්ම හා සූක්ෂම රූප. ඒ ඔක්කොම හරවනවා ත්‍රිලක්ෂණ විපස්සනාවට. එසේ ත්‍රිලක්ෂණ විපස්සනාවට නැංවීමෙන් ඒවා සම්බන්ධව පහළ වෙන්න තියෙන දස සංයෝජනයන් සිඳීමේදී යනවා. තදංග වශයෙන් යට වෙනවා, නිෂ්කම්බන වශයෙන් යට වෙනවා. අන්තිමේදී මාර්ගඵල ප්‍රතිලාභයෙන් ඒ සංයෝජන සියල්ල ප්‍රහාණය වෙලා අමා මහ නිවන සාක්ෂාත් වෙනවා. එනිසා එතන ආයතන විපස්සනාව නමින් හැඳින්වෙන්නේ මේ ශූන්‍යක ආම ගැන විපස්සනාවයි. එවාගෙම සම්පාරණ හොරු නමින් කියවුනේ ඔය රූපේ, ශබ්ද, ගන්ධ, රස, ස්පස්තාවයේ ධර්ම කියන අරමුණු 6යි. මේ ඔක්කොම ආයතන. ඒ වාර විදිහට ත්‍රිලක්ෂණයට ලං වෙමින් විපස්සනා වඩා මඟඵල නිවන දක්වා යනවා. ඊළඟට හඳුන්වන්නේ ඕරිම තීර. ඕරිම තීර කියලා නමින් හැඳුන්වුවේ මේ සංසාරයටම නමක්. ඉස්කන්ධ පංචකේ තමයි සංසාරය කියලා අපි කියනවා නම් කියන්නේ. අතරක් ඥාන ගලාගෙන යන නොසිනේ නැත්නම් පරම්පරා වශයෙන් පවත්න ඉස්කන්ධ පරම්පරාව සංසාරයයි. ඒක මේ ගොඩ හැටේට හඳුන්වනවා. මේ භයානක ජලාශයෙන් මේ ගොඩ. එතකොට එහි හිටියානම් මේ වාට ඒකාන්තෙන් ගොදුරු වෙනවා. සතර මහා භූතයන්ද ගොදුරු වෙනවා. වදක පස්දෙනාට ගොදුරු වෙනවා. එවාගෙම අන්තරතර වදිකාට ගොදුරු වෙනවා. එවාගෙම ශූන්‍ය ගාමයට වැටෙන්න වෙනවා. එවාගෙම ගම්පහන හොරුන්ගෙන් පීඩා වෙනවා. ඒ හැම දෙයකින්ම පීඩාවන බැවින් මේ ජලාශයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ජලාශය නමින් මෙතන හැඳුන්වුවේ ඇත්තටම මහා ඕග, කාම ඕග, භව ඕග, දික්ති ඕග, අවිද්‍යා ඕග කියලා ඕග හතරක් තියෙනවා. ඒ ඕග හතරේ තියෙන ධර්මතා වශයෙන් තුනයි. ලෝභයයි, දික්තියයි, මෝහයයි. මේක තමයි ජලාශය නමින් හැඳුන්වුවේ. මේවා එතර වෙන්න වීරිය කරන්නට ඕනේ. වීරිය කිරීම සඳහා තමන් ගන්නවා පහුරක්. ඒක එතර වෙන්න ඇත්තේ නැහැ. ඔරුවක් පාරුවක් නැවක් ඇත්තේ නැහැ. ඒ නිසා දිරාපත් වෙච්ච ලීදනු ටිකක් එහෙම නැත්නම් පිදුරු වැනි දේවල් අරගෙන හොඳට බැඳගෙන ඒක බදාගෙන පීනනවා. ඒදී පහුරක් හැටියට හදාගත්ත දේ නමින් සඳහන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ දේට අනුගමනය කරනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අර විදිහට මුලින් සඳහන් කළේ මහා භූත විපස්සනාවේ පටන් දිගටම තමාගේ సంతානෙ වැඩෙනවා. ඉතින් වැඩිමෙන් ලෞකික වාසයෙන් ආර්ය අෂ්ටායක මාර්ගයේ දියුණු කරගෙන ගිහිල්ලා ඔයකෙන ජලාශයෙන් පීනනකොට ලෝකෝත්තර වාසයෙන් ආර්ය අෂ්ටායක මාර්ග අනුගමනය කිරීම සිද්ධ වෙනවා. අකින් ප්‍රයෙන් ආයම් කිරීම තමයි වීරිය වැඩිවීම. ඊළඟට ඒ ජලාශයෙන් එතර වීම යම් වෙලාවක සිද්ධ වෙනවා. එයින් මේ තැනැත්තා මේ ජලාශයේ තරා ප්‍රමාණයක් ගිහිල්ලා හැරී බලනවා වගේ තමයි සෝවාන් මාර්ග ඵලයට පත් වීම. භාගයක් ගෙහින් හැරී බැලීම තමයි සකදාගාම මාර්ගයේ ඵලයට පත් වීම.
එවාගේම හතරෙන් තුනක් කියලා ඇරේ බැලීම වගේ තමයි අනාගාම මාර්ග ඵලයටපත් වීම. එතන වීම තමයි අරහත් මාර්ගයේ ඵලයටපත් වීම. එතන වෙලා ඊළඟට විවේකස්ථානයකට වීම බොහොම මඳ මඳ පවන් හමමින් තමන් විවේක ගන්නා වගේ තමයි සමාපatti සෝයෙන් වැඩෙඳීම රහතන් වහන්සේ. දැන් මෙතෙන්දී සරුවඥන් වහන්සේ පහදා වදාළේ අර දුක්ඛ ලක්ෂණේ විපස්සනා වඩමින් සිටියේ ස්වාමීන් වහන්සේලා පිළිසෙට ඒ දුක්ඛ ලක්ෂණේ ඉදිරිපත් කරමින් විපස්සනා භාවනාවක් යොමු කිරීමයි. එයින් මේ ස්වාමීන් වහන්සේලාගේ චිත්තසංතාන ඒ දේශනිය තුලින් සමාධිගත වුණා. සමාධිගත වෙනවා කියන්නේ සැබවින්ම බාහිර අරමුණු වලින් තොර වෙලා ඒකාග්‍රතාවයටපත් වුණා. ඒකාග්‍රතාවයේ කියන කොට උන්වහන්සේලා ඇත්තෙන්ම මේ දුක්ඛ ලක්ෂණේ විපස්සනා කරමින් සිටියේ ධ්‍යානලාභීවයි. ඒ ධ්‍යානලාභී බවට නැවතත්පත් වුණා. ධ්‍යාන සමාපත්තියට හිත ඇලතුලත් වුණා මේ දේශනාව තුලින්. ඒ ධ්‍යාන සමාපත්තියෙන් මේ මහා භූත හතරේ පටන් විපස්සනා වැඩීම යොමු වුණා. එසේ විපස්සනා වැඩීමේදී පළමු කොටේ නාම රූප පරික්ෂේධ ඥානෙ පහළ වුණා. ඊළඟට ප්‍රතිපරිග්‍රහ ඥානෙ කියන තුන් කාලයක ඇති මේ නාම රූපයන්ගේ හේතුඵල ධර්මයන් නුවණින් දැකගත්තා. ඊළඟට උද්‍යාවේ ඥානෙ පහළ වුණා මේ නාම රූප සංස්කාර ඇති වෙන නැති වෙන ඇති දක්නා නුවණ. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතෙන්ද විපස්සනා උපක්‍රේසයන් වෙනවා ඔක්කොම ජය ගන්නවා. ඊළඟට බංගානුපස්සනා ඥානෙ පහළ වෙනවා මේ විපස්සනා කරන ඥානෙ සහිත චිත්තචෛසික ධර්මات විපස්සනාට නඟනවා. ඊට පස්සේ භාතුපාඨාන ඥානෙ කියන භය වශයෙන් දක්නා නුවණ පහළ වෙනවා. ආදීනවානුපස්සනා ඥානෙ කියන මේට මෙහි ඇති දොස් දක්නා නුවණ පහළ වෙනවා. නිබ්බිදානුපස්සනා ඥානෙ කියන මේ ස්කන්ධ ලෝකේ කලකිරීම ආකාරයෙන් පහළෙන නුවණ පහළ වුණා. මුංචිතුකාමිතා ඥානෙ කියන මේ ස්කන්ධ ලෝකයෙන් මිදීමේ කැමැත්ත ඇති නුවණ පහළ වුණා. එවාගෙම පරිසංකානුපස්සනා කියන මේ නිදහස් වීමේ එකම පිළිවෙත නම් විපස්සනාමයි කියලා ආબોධ කරගන්නා පරිසංකානුපස්සනා ඥානෙ පහළ වුණා. ඊළඟට මෙතර ඒකාන්තයෙන් මේ දුක්ඛ සත්‍යයන් යතර සමු නිරෝධ සත්‍යය කියලා දක්නා ආකාරයෙන් පහළ වෙන සංතික්කන නම් වූ සංකාරුපේකා ඥානෙ පහළ වුණා. එහිලා දැන් ඉතින් හිත වැඩිගෙන 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 ගිහිල්ලා අන්තිමේදී හිත භවංගෙන් අවදි වෙලා මනෝద్වාරා වර්ජනයයි පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූකිනි සෙත් අතර කොයි ගිහිල්ලා ඊළඟට සෝතාපට්ටි මාර්ග ඥානෙ පහළ වුණා. ඊළඟ සෝතාපට්ටි ඵලයටපත් වුණා. ඊට පස්සේ ප්‍රතිවේසා ඥාන පේළිය පහළ වුණා. අයමතර ධර්මදේශනයේ තුලින් උන්වහන්සේගේ සන්තානයේ උද්‍යාවේ ඥානෙ පටන් විපස්සනා වැඩිලා වැඩිලා සකදාගාය මාර්ග චිත්ත වීතියේ පහළ වුණා. එයින් අනතුරු ප්‍රතිවේක්ෂා ඥාන පහළ වී අයමත් විපස්සනා ඥාන පේළියට වැඩිලා වැඩිලා අනාගාය මාර්ග ඵල චිත්තයේ පහළ වුණා. එයින් අනතුරු ප්‍රතිවේක්ෂා ඥාන පහළ වුණා. ඒ නැවත විපස්සනා ඥාන පේළියට වැඩිගෙන ගිහිල්ලා අරිහත් මාර්ග චිත්ත වීතියේ පහළ වුණා. අරිහත් මාර්ග චිත්ත වීතියේ අනතුරු ඵලයටපත් වෙලා ඊළඟට ප්‍රතිවේක්ෂා ඥාන පහළ වුණා. ඒ වෙලාවෙදී උන්වහන්සේගේ සිතේ කීනා ජාතේ ඉපදීම අවසන් වුණා. එවාගෙන් උසිතම් බ්‍රහ්මචාරියන් මේ අරිහත්ත්වයේ සඳහා වැඩි යුතු සාසන බ්‍රහ්මචාරියාව නිමවටපත් වුණා. කතං කරණීයං කලියතු මාර්ග භාවනාව නිමවටපත් වුණා. නාපරං ඉත්තත්තායාති පජානාති දැන් නම් මේ සංසාර සාගරයෙන් එතර වෙන්න ඕගයන්ගෙන් එතර වෙන්න වෙන කලිත දෙයක් නැත කියලා උන්වහන්සේ සැනසෙනවා පමණක් නෙමෙයි ඒ ලෝකෝත්තර අරහත් ඵලයට සමයදිලා නිවන් සැප විඳිනේ කරනවා. මෙන්න මේකයි සරුවක්යන් වහන්සේ දේශනා කළේ. ඒ භික්ෂු පිරිස ඒ දේශනානුසාරයෙන් නුවණ අවදි කරගෙන නුවණ වඩලා දසුම් කෙලවර වෙනකොට සව් කෙලෙස් නැසා අරිහත්යෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා.